ගහකොළ අතරේ හුස්ම හොයන රේඩියෝ යාත්‍රිකයා. www.krushiradio.lk පෑය අටකට හිර වුණු අකුරු ඉලක්කන් සංස්කෘතියේ නිදහස් පෑය. Lunchtime Radio. ෂා, අද නම් සීසි මිස්ගේ සාරි හරිම ලස්සනයි. බැංගල් එකත් ඒකට මැච්චන. බලන්නකෝ මිස්ටර් පෙරීරාගේ කොණ්ඩෙ. ආයෙම ඩයි කරලාද කොහෙද? මේ කෑ ගහන්න එපා. ඔන්න පටන් ගන්න හදන්නේ. මොකක්ද? ඇයි දන්නේ නැද්ද? හැමදාම දවල් එකේ ඉඳලා දෙක වෙනකන් කුෂේප්පෙම කියන ලන්ච් ටයිම් රේඩියෝ. ඕපදුප නවත්තලා හමුද දවල් එකේ ඉඳලා කුෂේප්පෙම. අයිබෝන් සුබ දහවලක් හැම දෙනාටම. www.krushiradio.lk ඔබේ ආදරණීය වෙබ්ගොන් විදුලියත් එක්ක ඔබ අද දවස පුරාම එකතු වෙලා ඉන මේ වෙලාවේ ඔන්න ඔබ ආදරයම කරන ගීතමය හෝරාවට ගීතමය පැයට තමයි අපි මේ විදිහට ඔබට ආරාධනා කරන්නේ. ඉතින් අද දවස පුරාම ඔබ අපිත් එක්ක රැඳිලා හිටියා. ඉතින් දැන් දවල් එකයි නේද? ඉතින් ඒ දවල් එක වෙනකොට අපිට ටිකක් බඩගිනි හැදෙනවා, ඒ වගේම ටිකක් වෙහෙස මහන්සිය දැනෙනවා, ඒ වෙහෙස මහන්සිය ටිකක් දුරු කරගන්න හිතෙනවා. ඉතින් ඒ වෙහෙස මහන්සිය දුරු කරගන්න ඕන නම් ඔබට කරන්න තියෙන එකම දේ තමයි www.krushiradio.lk කියන අපේ වෙබ් ගුවන් විදුලියට සවන් දීලා ඔන්න මේ පුරාපෑයක් ඔබත් එක්ක එකතු වෙන මේ ගීතමය හොරාවත් එක්ක එකතු වෙන එක. හොඳයි. වෙනද වගේම අපේ ෆේස්බුක් පිටුව ඔබට සම්බන්ධ කරනවා අපි. ඔබට පුළුවන් කෘෂි රේඩියෝ කියලා අපිව සොයා බලලා ඔබට පුළුවන් අපේ අලුත්ම තොරතුරු දැන කියා ගන්න. ඒ වගේම ලන්ච් ටයිම් රේඩියෝත් එක්ක එකතු වෙලා ඉන්නකොට ඔබ කැමතිම ගීත තියෙනවානේ. ඉතින් මේ ගීත ගැන ඔබට පුළුවන් සටහනක් තියන්න. ඒ වගේම ඔබට ඔබ කැමති ගීත, ඒ වගේම ඔබ ප්‍රියකරන ගීත, මේ හැම දෙයක්ම අපි මේ පුරා හෝරාව තුළ ඔබට දෙන්න තමයි පුළුවන් තරම් උත්සාහ කරන්නේ. හොඳයි. වෙනදා අපි මැදිරියේදී බුද්ධිකයි මායේ ඔබට බොහෝ තොරතුරුත් එක්ක රසවත් ගීත තිළින කරනවා. ඉතින් අද දවසෙත් අපි ඔබට තිළින කරන්න ගොඩක් ලස්සන ගීත, එහෙමත් නැත්නම් රසවත් ගීත අරගෙන ආවා. ඒ වගේම අපි ඔන්න අද දවසේදී අපේ මැදිරියට විශේෂ අමුත්තන් කණ්ඩායමකටත් ආරාධනා කරා අද ලන්ච් ටයිම් රේඩියෝත් එක්ක එකතු වෙන්න කියලා. හොඳයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට අපි ඔබට හැමදාම කෘෂිකර්ම තොරතුරු අරගෙන එනවා. ඉතින් අපි ලන්ච් ටයිම් රේඩියෝ කියන මේ වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්නේ බොහෝ වෙලාවට කෘෂිකාර්මික තොරතුරු වලින් බැහැරට ගිහිල්ලා ඔබට රසවින්දනයක් ලබා දෙන්න තරමුණු කරගෙන. හැබැයි අපි අද දවසේදී අපේ මැදිරියට ආරාධනා කළේ ගොවිකමට හිද්දරන, ඒ වගේම කෘෂිකර්මාන්තයට ඉතාමත් ආදරය කරන පිරිසක් එක්ක එකතු වෙන්නට කියලා තමයි අපි අද දවසේදී අපේ මැදිරියේ කටයුතු වෙන් කරගන්නට හේතුවේ ලන්ච් ටයිම් රේඩියෝත් එක්ක. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා පන්නි පිටියේ ඉඳලා ආව අපේ ආදරණීය හිතවතුන් පිරිසක්. විශේෂයෙන්ම මේ පන්නි පිටිය රත්මල් දෙනිය කෙත් අගන කාන්තා ගොවි සංවිධානයේ ආදරණීය හිතවතියන් පිරිසක් තමයි ඔන්න අද දවසේදී මේ අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නේ. හැම දිනාටම අයිබෝන් කියලා පිළිගන්නවා අපේ මැදිරියට. හොඳයි. මේ දැන් ඔන්න මේ අද දවස පුරාවටම අපේ මේ ආදරණීය මිතුරියන් මේ අපි හතර දෙනෙක් තමයි මේ මැදිරියට අද එකතු කරගෙන තියෙන්නේ. හැබැයි තවත් පිරිසක් ඉන්නවා ඔන්න එළියේ අපේ මේ ගන්නෝරුව අපේ ජාතික කෘෂිකර්ම තොරතුරු සංවිධාන මධ්‍යස්ථානයේ සිරි නරඹමින් ඉන්නවා. ඉතින් කොහොමද අද දවස අපි අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා අනුෂා, සුනන්දා, දයා, විනීතා කියන අපේ ආදරණීය හිතවතියන්. අපි මේ අනුෂා මහත්මියට කතා කරන්නේ. මේ අනුෂා මහත්මිය දැන් අද දවස පුරාම මේ කොළඹ ප්‍රදේශයේ ඉඳලා, කියන්නේ පන්නේපිටිය ප්‍රදේශයේ ඉඳලා ගන්නෝරුව ප්‍රදේශයට ආවා. කොහොමද මේ ප්‍රදේශ දෙක අතර වෙනස දැනෙන්නේ? ඇත්තටම ලොකු වෙනසක් තේරෙනවා. අපි පැත්තේ ජීවත් වෙන කට්ටිය විදිහට ඇත්තටම අපි අධික උෂ්ණත්වය, ඒ වගේ වියලි කර
ප්‍රදේශයක තමයි ඉන්නේ. ඉතින් අපිට නාගරීකරණය වෙච්ච ප්‍රදේශයක. ඉතින් එහෙම බැලුවහම මේ පැත්තට එනකොට ටික ටික අපිට ඒක ඇඟට දැනුණා ඒ වෙනස. කඩු ගන්නව කන්ද නැගගෙන එනකොටම දැනුණා නේද? ඔව් අනිවාර්යෙන්. ඉතින් ඒ වෙනසත් එක්ක අපිට ඇඟට සිසිලසක් දැනුණා. ඇත්තටම වෙහෙස කර බව විඩාව නිවුණා අපිට. ඇත්තටම ගන්නෝරුවේ මේ උද්‍යානයට අපි ඇතුළු වුණාට පස්සේ ඇත්තටම අපිට ඇඟට දැනුණා නිකන් අමුතු සනීපයක් දැනුණා. මොකද පොඩ්ඩක් අපි එනකොට ඇත්තටම මේ පාන්දර ඉඳලා පොඩි හිරිමල් වැස්සකුත් තිබුණා. ඒ වගේමයි අතරමඟදිත් අපිට පොඩි පොඩි වැහිවලට අපි මේ හම්බුණා අපිට එනකොට. ඉතින් ඒ වගේ පරිසරයකුත් එක්ක හින්දා මං හිතේ අපිට ගන්නෝරුවට එනකොට හොඳ සිසිල් පරිසරයකට අපිට මේ බහින්න හම්බුනේ, අපිට මේ ගොඩ වෙන්න හම්බුනේ. ඉතින් ඒත් සමගින් අපි අද දවසේදී ලොකු අත්දැකීමක් ලැබුවා, ලොකු දැනුමක් ලැබුවා. ඉතින් ඒ හැම දෙයක් එක්කලම අපේ ආපු අපේ කාන්තා ගොවි සංවිධානයේ කණ්ඩායම හුඟක් සතුටින් අද දවස ගත කරා. වගේම හොඳ දැනුමක් ලබා ගනිමින් හොඳ දවසක් ගත කරා කියන්න පුළුවන්. හොඳයි, අපි මේ ඔබ කිව්වන අර අත්දැකීම් ගොඩක් ලැබුවා කියලා, ඒ අත්දැකීම් වලට එන්න කලින් මම හිතුවා සුනන්ද මහත්මියත් එක්කත් කතා කරන්න ඕනි කියලා. සුනන්ද මහත්මිය මට ටිකක් ඔන්න පේනවා මදි මෙතෙන්ට, හැබැයි අපිට කතා කරන්න පුළුවන් නේද? සුනන්ද මහත්මිය ඔබත් පන්නිපිටිය ප්‍රදේශයේ නේද ජීවත් වෙන්නේ? හොඳයි, ගොවිකාන්තා සමිතියක දැන් සමාජිකාවක් වගේම නිලතල දරනවා ලේකම්තුමිය විදිහටනේ. අපි මතක් කරන්න ඕනේ අපි අනුෂ මහත්මියත් භාණ්ඩාගාරික විදිහට තමයි කටයුතු කරන්නේ. මේ දැන් සුනන්ද මහත්මිය ගොවිකාන්තා සමිතියෙන් මේ ගන්නෝරු ප්‍රදේශයට එන්න ඕනේ කියලා තීරණය කළේ මොකද? ගන්නෝරුවේ දැන් පැල තවන් බලා ගන්න පුළුවන්, බැලගෙන යන්න පුළුවන්. ඔව්. ඒ වගේ ගැන ඉතින් ලොකු අත්දැකීමක් ලබන්න පුළුවන් නේ අපිට. ඔව්. ඒ හින්දා ඉතින් කට්ටිය එකතු වෙලා අපි තීරණය කරා ගන්නෝරුව ඉමුයි කියලා. ඉමුයි කියලා. ඔව්. ඒ වගේම මේ හිතන්නේ නැති විදිහ අත්දැකීමකුත් දැන් මූණ දෙනවනේ මේ අපේ මේ වැඩසටහනත් එක්කත් එකතු වෙලා නේද? ඒ වගේම මේ අපිටත් සතුටුයි ඔබව මෙහෙම සම්බන්ධ කරගන්න ලැබුණාට. විශේෂයෙන් අපි ගොඩාක් ගොවිකමට ආදරය කරන දෙපාර්තමේන්තුවක් නේ. ඒ කියන්නේ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියලා කියන්නේ මේ ගොවියන් උදෙසාම තියෙන දෙපාර්තමේන්තුවනේ. ඉතින් ඒකට ඇවිල්ලා මේ විදිහට අපිත් එක්ක එකතු වුණාට අපිට සතුටුයි. ඒ වගේම තමයි මේ අපි දැනගන්න කැමති මේ දැන් ගොවිකාන්තා සමිතියෙන් තීරණය කරලා දැන් මේ පැත්තට ඇවිල්ලා අද දවසේ මේ ගන්නෝරු කෘෂි තාක්ෂණ උද්‍යානයේ නැරඹුවා. ඉතින් කොහොමද ගන්නෝරු කෘෂි තාක්ෂණ උද්‍යානයේ ඔබ කලින් ඇවිල්ලා තියෙනවද? ඔව් ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා. දැන් ටිකක් කොයි විදිහද දැන් වෙනසක් වෙලා තියෙනවද? දැන් ඊට වැඩිය ගොඩක් වෙනස්. මේ දැන් අවුරුදු 4ක් 5කට වගේ ඉස්සරින් ආවේ. ඔව්. එතකොට ඇත්තට මෙච්චරම දියුණුවක් තිබුණේ නැහැ. අදරන් ගොඩක් ඇත්තටම හොඳ දියුණු තත්ත්වයක් පේන්න තියෙනවා. ඔව්. ඒ කියන්නේ බලන කෙනෙකුට මේ ප්‍රයෝජනයක් තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවා. ඔව් ඇත්තටම අපි ඔක්කොම වගේ නැරඹුවා කොටස්. අර ගෙවතු හැම බලනකොට හරිම ආදර්ශමත් ගෙවතු දකින්න ලැබුණා. ඉතින් අපිට හරි ඒක ප්‍රයෝජනවත්. අපේ කාන්තා ගොවි සංවිධානයේට. ඒ වගේම මේ දැන් ඔන්න මේ ඔබ ගනෝරු කෘෂි තාක්ෂණ උද්‍යානයේ නැරඹුවා. ඒ වගේම ජාතික කෘෂි තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානයේ තමයි ඔබ මේ ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුම මාධ්‍ය කටයුතු කරන්නේ මෙතනින්. ඉතින් මේකත් සුවිශේෂීව ගොඩනැගිල්ලක්නේ. අපි කැමති දයා මහත්මියගෙන් දැනගන්න කොහොමද මේ අපේ ගොඩනැගිල්ලට ඇවිල්ලා දැන් පස්වෙනි මහලට ගියා, ගිහිල්ලා එතන සිරි නරඹන්නට ඔබට අවස්ථාවක් ලැබුණා. ඒ වගේම දැන් අද මේ විදිහේ ගුවන්විදුලි වැඩසටහනකට සම්බන්ධ වෙන අවස්ථාවක් ලැබුණා. ඉතින් ඔබ කටයුතු කරන්නේ උපසභාපති විදිහට මේ කාන්තා ගොවිකාන්තා සමිතියේ. කොහොමද දයා මහත්මිය අද දවසේ මේ චාරිකාව ගැන කොහොමද ඔබ හිතන්නේ? ඇත්තටම මේ චාරිකාවට සහභාගි වෙලා මම හිතුවේ නෑ මේ වගේ තැනකට අපිට එන්න පුළුවන් වෙයි කියලා. විනිත මහත්මිය හින්දා තමයි අපිට එන්න පුළුවන් උනේ. ඒ ඇවිල්ලත් මේ වගේ වැඩසටහනකට සහභාගි වෙන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නෑ ඇත්තටම. ඔව් හොඳයි. මේ ඔන්න ඉතින් මතකයන් අමතක කරගන්න නැති වැඩසටහනක් විදිහට අපිටත් බොහොම සතුටුයි ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් වුණාට. අපි ගීතමය විරාමයකට යනවා. ඊට පස්සේ අපි ආයෙත් මුණ ගැහෙනවා මේ කතාබහත් එක්ක. ಜೀವಿತ ಸುಂದರ ತವಸ ಕಾಣುವೆ
අත්තලා මුත්තලාට තිබුණේ හේ න්‍යායවල්. අපේ අප්පච්චලාගේ කාලේ වෙනකොට ඒවා අක්කර ගානට බැස්සා. අපේ නුත් පාසේ දැන් අලුත් කාලේ පරජස් දෙක තුනක ඉඩම් කෑල්ලක් වෙලා වු. පේන දෙක් මානක යායකින් ගෙතගත්තු දේ කොහොම හොයන්ටද මන්ද ආයිබුවන්? කාලයාගේ ඇවෑමෙන් උරුම වූ බිම් කැබැල්ලකට හිත්පිත් ඇතිව ලෝකය වෙනස් කළ මිනිසුන්ගේ තාක්ෂණය මුසුකොට යායක රන්කරල් නෙලා ගන්නා මග කියා දෙන අස්වැන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවිසේවාවේ මහනුවර ඒකකය කඳුරට ගුවන්විදුලියෙන් සිකුරාදා උදේ 8:00 ඇරඹෙන හෝරාව වෙන්කොට කැත්තට උදැල්ලට හිතැත්තන් වෙනුවෙන් ඉටුකරනා විසල් මෙහෙවර අස්වැන්න කෘෂිකාර්මික වැඩසටහන හැම සිකුරාදාවකම පෙරවරු 8:00 සිට 9:00 දක්වා අස්වැන්න. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරමින් සෞඛ්‍යාරක්ෂිත හා ගුණාත්මෙන් ඉහළ එළවළු හා පළතුරු නිපදවමු. ඔබගේ කෘෂි නිෂ්පාදනවල ගුණාත්මය තහවුරු කරන SL ගැප් සහතිකය සමගින් දේශීය විදේශීය වෙළඳපළ ජය ගන්න. එක්වන්න අප සමග. වැඩිදුර තොරතුරු සඳහා GAP හිස්තැනක් ඔබේ නම සඳහන් කර 19:20 කෙටි දුරකථන අංකයට SMS කරන්න. ශ්‍රී ලංකා ගැප්. ශ්‍රී ලංකා ගැප්. සෞඛ්‍යාරක්ෂිත හෙට දිනකට. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පණිවිඩයකි. ෂා, අද නම් සීසිමිස්ගේ සාරී හරිම ලස්සනයි. බැංගල් එකත් ඒකටම මැච්චන. බලන්නකො මිස්ටර් පෙරීරාගේ කොණ්ඩේ. ආයෙම ඩයි කරලාද කොහෙද? මේ කෑ ගහන්න එපා. ඔන්න පටන් ගන්න හදන්නේ. මොකක්ද? ඇයි දන්නේ නැද්ද? හැමදාම දවල් 1:00 ඉඳලා 2:00 වෙනකන් කුෂේප් එම් එකේ යන ලන්ච් ටයිම් රේඩියෝ. ඕපු දුප නවත්තලා හමුද දවල් 1:00 ඉඳලා කුෂේප් එම්. කුෂේප් එම්. පෑය 8කට හිර වුණු අකුරු ඉලක්කන් සංස්කෘතියේ නිදහස් පෑය. ලන්ච් ටයිම් රේඩියෝ. ගහකොළ අතරේ හුස්ම හොයන රේඩියෝ යාත්‍රිකයා. www.krushiradio.lk
ඔබ එකතුලා ඉන්නේ ඔබේ ආදරණීය වැඩසටහන ලන්ච් ටයිම් රේඩියෝත් එක්ක www.krushiradio.lk අපේ මේ වෙබ් ලිපිනෙන් තමයි ඔන්න ඔබට අපිට සමන් දෙන්නට පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම අද දවස පුරාම ඔබට විවිධාකාරව වැඩසටහන් අපි තිල්ල කරා. ඉතින් ඔන්න ලන්ච් ටයිම් රේඩියෝත් එක්ක එකතුලා ඉන්න ඔබට මේ අලුත් අත්දැකීමක් අද දවසේදී ලබා දෙන්න අපි සූදානම් වෙන්නේ. පන්නිපිටිය රත්මල් දෙනිය කෙත් අගන කාන්තා ගොවි සංවිධානයේ අපේ ආදරණීය හිතවතියන් එක්ක. ඉතින් ඔන්න අපි මේ හිතවතියන්ට අද දවසේදී ආරාධනා කළා අපේ මැදිරියට ඇවිල්ලා මේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා. ඔවුන් අද ගන්නෝරුව ප්‍රදේශයේ ගන්නෝරුව කෘෂිතාක්ෂණ උද්‍යානය, ඒ වගේම ගන්නෝරුවේ හෙළබොජුන් පරිශ්‍රය, ඒ වගේම ගන්නෝරුවේ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන විවිධ ස්ථානවලට අද සංචාරය කළා. ඉතින් මේ සංචාරය කිරීමෙන් පස්සේ ඔන්න අපේ මේ කඳුරට ගුවන්විදුලි ඒකකයටත් ඔන්න ඔවුන් පැමිණියා. ඉතින් අපි ඔවුන්ට ඇරයුම් කළා අද ලන්ච් ටයිම් රේඩියෝත් එක්ක එකතු වෙන්නට කියලා. කොහොම වුණත් අපි අනුෂා මහත්මියත් එක්කත්, සුනන්ද මහත්මියත් එක්කත්, දයා මහත්මියත් එක්ක කතා කළා. අපි තවත් හිතවතියක් ඇවිල්ලා ඉන්නවා මැදිරියට. ඇය තමයි විනීතා ගුණසේකර මහත්මිය. අයිබෝන් විනීතා මහත්මිය. අයිබෝන්. හොඳයි. ඔන්න විනීතා මහත්මිය විශ්‍රාමික ගුරු මහත්මියක් නේද? කොහොමද ඔබතුමිය මේ ගොවිකාන්තා සංවිධානයත් එක්ක එකතු වෙන්නේ? කවදා ඉඳන්ද එකතු වුණේ? මම නම් විශ්‍රාම ගිහිල්ලා දැන් අවුරුද්දක් විතර වෙනවා. ඒ අවුරුද්ද කෙටි කාලෙදී තමයි මේ සංගමයට එකතු වුණේ. එකතු වෙලා මට තියෙන විවේක කාලේ ගත කරන්න ගෙවත්තේ ඉඩකඩ තියෙනවා. ඒක නිසා ගෙවත්තේ වගා කටයුතුල නිරත වෙනවා. ඒක නිසා මට මේ ගොවි සංවිධානයක සම්බන්ධ වුණ එක ගොඩක් වැදගත් කියලා තේරලා තියෙනවා. හොඳයි. ඒ වගේම තමයි ඔන්න අද මේ ගන්නෝරුව කෘෂිතාක්ෂණ උද්‍යානයත් අරඹන්නට හැකියාව ලැබුණා. ඔබතුමිය හිතන්නේ මොන වගේ කාරණයක්ද මේ වගේ කෘෂිතාක්ෂණ උද්‍යානයක් පිහිටලා තියෙන එක අපේ මේ ගොවිකමට ආදරය කරන හැම දෙනාටම ප්‍රයෝජනවත් වෙන දෙයක්ද? එහෙම නැත්නම් මොන වගේ අදහසක්ද ඔබේ හිතේ තියෙන්නේ? ඇත්තටම නවීන කෘෂිතාක්ෂණය ගැන ගොඩක් අයට දැන් අවබෝධය ලබා ගන්න මේ වගේ පහසුකම් සලසලා තිනවා. ආදර්ශ ගෙවත්ත නැරඹුවාම කුඩා ඉඩක් තියෙන කෙනෙකුට උනත් ඒ ගෙවත්ත ඒ පිළිවෙලට හදා ගන්න අලුත් ක්‍රම ගැන දැන ගන්න පුළුවන්. ඒ වගේ අවබෝධයක් ලබා ගන්න ගොඩක් පහසුකම් මෙතන සලසලා තියෙන බව කියන්න පුළුවන්. හොඳයි. අපි අද ලන්ච් ටයිම් රේඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න මේ අපේ ආදරණීය මේ හිතවතියන් කැමති ගීත තමයි අද දවසේදී අපි ප්‍රචාරය කරන්න හිතුවේ. ඉතින් අපි කැමති දැනගන්න අපි මුලින්ම අනුෂා මහත්මිය කැමති ගීතය තමයි ප්‍රචාරය කරන්න දැන් සූදානම් වෙන්නේ. අනුෂා මහත්මිය, අපිට මතක් කරලා කියන්නකෝ ගීතයක් ඔබතුමිය වැඩියෙන්ම සවන් දෙන්නට කැමති. මොන වගේ ගීතවලටද කැමති? අපි කැමති ඒ ගීතේ ලබා දෙන්න මතක් කරලා අපි කියමු බලන්න. විශේෂත්වයක් නම් එහෙම කියන්න බෑ. අපි ගායකෙක් හෝ ගායිකාවක් හරියටනේ ආස. මම ගොඩක් ආසයි නිරෝෂා විරාජිනීගේ ගීතවලට ආසයි. ඒ වුණාට මම ගීතයක් වශයෙන් මම මතක් කරන්න කැමති වනසිහපාවුන් වැනි මිනිසුන් මැද ගීතය. හොඳයි. අපි ඒ ගීතය අපි ලබා දෙන්නම්. චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය තමයි ගීතය ගායනා කරන්නේ. අපි මුල්ම ගීතය අපි ගීතයක් ඔබට කලින් ලබා දුන්නා. අපි දැන් මේ ගීතය අපි අපේ මේ ආදරණීය ආරාධිත හිතවතියන්ගේ ගීතනේ අද දවසේදී අපි ඔබට ප්‍රචාරය කරනවා කිව්වේ. ඉතින් ඒ නිසා අපි හිතුවා අද මේ විදිහට මේ ගීත ඔබට තිල්න කරන්න. හොඳයි. අපි දැන් චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ගායනා කරන වනසිපාවුන් මැද ගීතයට ඔබව එකතු කරගන්නවා. දේවි දේවතාවුන්
පිටු දෙවියන් ලොව සිටිනා. වනසි වූ පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝ තලයේ වාසනාවන් කේන්ද්‍රීය නොවන හෘද ස්පන්දනය. හෘද ස්පන්දනය ක්‍රොප් ක්ලිනික්. ක්‍රොප් ක්ලිනික් පස්වරු දෙකක් තුනක් අතර කෘෂි FM channel කරන්න. ඔයත් මත්පැන් වලට ඇබ්බැහි වෙලාද? එහෙනම් මේ කතා ඔයාට හොඳට පුරුදු ඇති. බස් එකේදී ඊයා මේ මිනිස්සයා ගාව ගඳ කන්න මදේ වගේ බීලා ෂි පව් මුංගේ ගෙවල් වල අය. ඔෆිස් එකේදී මිස්ටර් පෙරේරා අදත් කන සාක්කුවේද? ෂි ඔය මිනිස්සයා පීගත්ත ගම පව් අර ගෙදර ගෑණි. පාසලේදී සමන් අන්නුම්ලගේ තාත්තා ඒ කණුව බඩ ගන්න දැක්ක. තමන් ගෙම ගෙදරදී මේ මිනිස්සු කෑවනම් බීවනම් අපිට පවුනුදී නිදා ගන්නවකු. හැමදාම මෙතන එනවා බීගෙන කනමදයා වගේ. මෙහිම කරුමේ බීමත්කම නිසා නැති වෙන්නේ ඔයාගෙම පෞරුෂය බව අමතක කරන්න එපා. කෙතට නියරට තනන සවිඵල. තනන සවිඵල ගුවන් විදුලි ගොවි සේවාවේ මහනුවර ඒකකය. www.krushiradio.lk ෂා අද නම් සීසි මිස්ගේ සාරි හරිම ලස්සනයි.
බැංගල් එකත් ඒකටම මැච්චන. බලන්නකො මිස්ටර් පෙරීරාගේ කොණ්ඩේ. ආයෙම ඩයි කරලාද කොහෙද? මේ කෑ ගහන්න එපා. ඔන්න පටන් ගන්න හදන්නේ. මොකක්ද? ඇයි දන්නේ නැද්ද? හැමදාම දවල් 1 ඉඳලා 2 වෙනකන් කුෂේප් එම් එකේ කියන ලන්ච් ටයිම් රේඩියෝ. ඕපදුප නවත්තලා හමුද දවල් 1 ඉඳලා කුෂේප් එම්. කුෂේප් පෑය 8කට හිර වුණු අකුරු ඉලක්කන් සංස්කෘතියේ නිදහස් පෑය. ලන්ච් ටයිම් රේඩියෝ. ලන්ච් ටයිම් රේඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට අද දවසේදී අපි අහන්න දෙන ගීත අපේ මේ ගොවිකාන්තා සමිතියේ අපේ ආදරණීය හිතවතියන් කැමති ගීත. හොඳයි. සුනන්ද මහත්මියත් එක්ක අපි කතා බහ කරමින් ඉන්නේ. සුනන්ද මහත්මිය, මේ ගීත අහන්න වෙලාවක් තියෙනවද? මේ ගෙදර දොරේ වැඩයි, මේ ගොවිකාන්තා සමිතියේ වැඩයි, තව ගමේ එක එක කාර්යයන් නැති. ඇත්තටම ඉතින් ඔය හවසට වගේ තමයි ඉතින් අහන්න වෙලාවක් තියෙන්නේ. මේ අතරතුර ඉතින් දවල්ට වගේ ඉතින් ඔය වීඩියෝ දාලා තියෙන කොට අහනවා. හොඳයි. අපි කැමතිම ගීතයක් තියෙනවද එදා ඉඳලා? මං ආදරේ කරයි මේ ජෝතිපාලගේ සින්දුවට. ආහ්, ජෝතිපාල මහත්මයාගේ ගීතවල තමයි ගොඩක් ප්‍රිය කරන්නේ නේද? ඔව්. එතුමා මේ අද අපි අතර නැතුණත් අතර එතුමාගේ ගීත හැමදාම අනුස්මරණීය ගීත. ඉතින් ඒ නිසා අපිත් බොහෝ වෙලාවට ලන්ච් ටයිම් රේඩියෝ තුලින් එතුමාගේ ගීතයක් වාද තිල්ල කරනවා අපේ ආදරණීය හිත මිතුරන්ට. හොඳයි. ඔන්න සුනන්ද මහත්මියත් කැමති ජෝතිපාල මහත්මයාගේ ගීතයකට අපිත් දැන් ඔබට තිල්ල කරන්නේ අපේ ආදරණීය ඒ අසමාන ගායකෙක් ඇත්තටම. ඉතින් අපි එතුමාගේ ගීතයක් තමයි දැන් ඔබට තිල්ල කරන්නේ. Oh,
කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරමින් සෞඛ්‍යාරක්ෂිත හා ගුණාත්මෙන් ඉහළ එළවලු හා පළතුරු නිපදවමු. ඔබගේ කෘෂි නිෂ්පාදනවල ගුණාත්මය තහවුරු කරන එස්සෙල් ගැප් සහතිකය සමගින් දේශීය විදේශීය වෙළඳපළ ජය ගන්න. එක්වන්න අප සමග වැඩිදුර තොරතුරු සඳහා GAP හිස්තැනක් ඔබේ නම සඳහන් කර 19:20 කෙටිදුරකථන අංකයට SMS කරන්න. ශ්‍රී ලංකා ගැප්, ශ්‍රී ලංකා ගැප්, සෞඛ්‍යාරක්ෂිත හෙට දිනකට. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පණිවිඩයකි. අපේ අත්තලා මුත්තලාට තිබුණේ හේ න්‍යායවල්. අපේ අපොච්චලාගේ කාලේ වෙනකොට ඒවා අක්කර ගානට බැස්. අපෙනුත් පාසේ දැන් අලුත් කාලේ පරජස් දෙක තුනක ඉඩං කෑල්ලක් වෙලාව. පේන දෙක් මානක යායකින් ගෙතගත්තු දේ කොහොම හොයන්ටද මන්ද ආයිබුවන්? කාලයාගේ ඇවෑමෙන් උරුම වූ බිම් කැබැල්ලකට හිත්පිත් ඇතිව ලෝකය වෙනස් කළ මිනිසුන්ගේ තාක්ෂණය මුසුකොට යායක රන්කරල් නෙලා ගන්නා මග කියා දෙන අස්වැන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ මහනුවර ඒකකය කඳුරට ගුවන්විදුලියෙන් සිකුරාදා උදේ 8:00 ඇරඹෙන හෝරාව වෙන්කොට කැත්තට උදැල්ලට හිතැත්තන් වෙනුවෙන් ඉටු කරනා විසල් මෙහෙවර අස්වැන්න කෘෂිකාර්මික වැඩසටහන හැම සිකුරාදාවකම පෙරවරු 8:00 සිට 9:00 දක්වා. අස්වැන්න. කෙතට නියරට තනන සවිඵල, තනන සවිඵල. ගුවන් විදුලි ගොවි සේවාවේ මහනුවර ඒකකය. ගහකොළ අතරේ හුස්ම හොයන රේඩියෝ යාත්‍රිකයා. www.krushiradio.lk ෂා, අද නම් සීසි මිස්ගේ සාරී හරිම ලස්සනයි. බැංගල් එකත් ඒකටම මැච්චෙන. බලන්නකෝ මිස්ටර් පෙරීරාගේ කොණ්ඩේ. ආයෙම ඩයි කරලාද කොහෙද? මේ කෑ ගහන්න එපා. ඔන්න පටන් ගන්න හදන්නේ. මොකක්ද? ඇයි දන්නේ නැද්ද? හැමදාම දවල් 1 ඉඳලා 2 වෙනකන් කුෂේප්පෙම කියන ලන්ච් ටයිම් රේඩියෝ. ඕපදුප නවත්තලා හමුද දවල් 1 ඉඳලා කුෂේප්පෙම. කුෂේප්පෙම. පෑයටකට හිර වුණු අකුරු ඉලක්කන් සංස්කෘතියේ නිදහස් පෑය. Lunchtime Radio. හොඳයි ආදරණීය හිතමිතුරනි, අද ලන්ච් ටයිම් රේඩියෝත් එක්ක එකතු වෙලා ඉන්නේ පන්නේ පිටිය රත්මල් දෙනිය කෙත්තගෙන කාන්තා ගොවි සංගිධානයේ ආදරණීය හිතවතයන් පිරිසක්නේ. ඉතින් ඔන්න ඔවුන්ගේ අත්දැකීම් අද දවසේදී බෙදා හදා ගන්න ගමන්ම ඔවුන් කැමති ගීතත් ප්‍රචාරය කරන්න තමයි කටයුතු සූදානම් කළේ. ඉතින් ඔබ කැමති ගීත තමයි ඔවුනුත් කැමති. ඉතින් ඒ නිසා අපි කැමති අද අපේ මෙදිරියට ඇවිල්ලා ඉන්නවා දයා මහත්මිය. ඇය මේ ගොවි සංවිධානයේ උපසභාපති විදිහට කටයුතු කරනවා. ඉතින් දයා මහත්මිය, ඔබ මේ
ඔබ දිහා දැන් බලනකොටම පේනවා මේ ගෙදර දොරේ වැඩ කටයුතු ටිකක් වැඩියෙන් කරන කෙනෙක් වගේ, ඒ වගේම ටිකක් විනෝදයෙන් ඉන්න කැමති කෙනෙක් වගේ. ඉතින් ගීත අහන්න එහෙම අවස්ථාවක් තියෙනවද ඔබට? තියෙනවා. හොඳයි, ගෙදර ඔබගේ පවුලේ තොරතුරු මොන වගේද අපිට දැනගන්න කැමති? මම අධිකරණ සේවයේ හිටියේ. අම්මෝ එහෙම ටිකක් කතා කරන්න බෑ ඒ වගේ. මගේ මහත්තයත් විශ්‍රාමික ගුරුවරයෙක්. දැන් අපි දෙන්නව ගෙදර. මට දුවල දෙන්නෙක් ඉන්නේ. ලොකු දුව විවාහ වෙලා දැන් පොඩි බබෙකුත් ඉන්නවා. අනිත් දුව සම්පත් බැංකුවේ වැඩ කරන්නේ. ඉතින් තවත් මොනවද අවශ්‍ය නේද? සතුට සැනසුම හැමදේම ලැබිලා තියෙනවා. ඉතින් බොහොම සතුටුයි අපිටත් ඔබේ ජීවිතේ මේ විදිහටම සතුටෙන් ගත කරන්න අවස්ථාව ලැබෙන්න කියලා තොන්න ප්‍රාර්ථනා කරනවා. අපි දැන් කැමති මේ ඔබ කැමති ගීතය නෙමේ, ඔබේ සැමියා එහෙම නැත්නම් සෝහාම් පුරුෂයා මේ කැමති ගීතය මොකක්ද ඔබ දන්නවද? එයා කැමති අර ඈත කඳුකර හිමවරණේ. හා WD අමරදේවයන් ගායනා කරන ගීතේ නේද? හොඳයි, අපි දැන් දයා මහත්මියට මේ අවස්ථාව දෙන්නේ. ඔන්න මේ තැන නැති වුණත් ඇගේ සැමියාගේ කැමැත්තට තමයි ඔන්න මේ දයා මහත්මියත් කැමති නේද? හොඳයි, සැමියාගේ නමත් කියමු අපි ස්වාමි පුරුෂයා. එයා ප්‍රේමවර්ධන ගුණසේකර. හරි, ඔන්න ප්‍රේමවර්ධන ගුණසේකර මහත්මයා කැමති ගීතයක් තමයි දැන් අපි අපේ ලන්ච් ටයිම් රේඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට තිළන කරන්නේ. ඇත
ඈත කඳු කර හිමව් අරණේ සීත චන්දන ලපලු හෙවනි සුවන් කල්දේ පාව එන්නේ ඔහුගේ නාමය. පෑයටකට හිර වුණු අකුරු ඉලක්කන් සංස්කෘතියේ නිදහස් පෑය. Lunchtime Radio. www.krushiradio.lk කියන මේ වෙබ් අඩවියත් එක්ක ඔබ හැමදාම එකතු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ කියලා කියන්නේත් ඔබට නොපුරුදු තැනක් නෙවෙයි. ඉතින් මේ කඳුරට සේවෙන්නේ අද දවසේදී මේ සියලුම වැඩසටහන් ඔබට තිළන කරන්නේ. ඉතින් දවල් එක වෙනකන් අපි දන්නවා ඔබ ඉතාමත්ම නොයවිසෙල්ලින් බලාගෙන ඉන්නවා කියලා. මොකද ඔබ කැමති ගීත තමයි මේ පැය තුළ අපි ප්‍රචාරය කරන්න හැමදාම කටයුතු කරන්නේ. කොහොම වුණත් අද දවසේදී අපිට මේ වෙනද මමයි බුද්ධිකයි මැදිරේ ඉඳගෙන ඔබ කැමති ගීත අපි ඔබට ලබා දෙනවා. කොහොමුණත් අද අපි අපේ ආදරණීය හිතවතයන් පිරිසකට ආරාධනා කළ අපේ මැදිරියට ලන්ච් ටයිම් රේඩියෝ ඔවුන් එක්ක එකතු වෙලා ඔබ වෙත අරගෙන එන්න. ඔවුන් පන්නිපිටිය රත්මල් දෙනිය කෙත්තගෙන කාන්තා ගොවි සංවිධානයේ සමාජිකයන්. ඉතින් අපේ රටට වැඩක් කරන, අපේ රටට ආදරය කරන පිරිසක්. මොකද කෘෂිකර්මාන්තයට ආදරය කරන කෙනා අනිවාර්යයෙන්ම තමන්ගේ රටට ආදරය කරනවා. ඉතින් ඒ විදිහට රටට ආදරය කරන කෙනෙක් තමයි ගුණසේකර කියලා කියන්නේ. ඉතින් අපිටත් හුරු පුරුදු කෙනෙක්, විශේෂයෙන් අපේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ අජිත් ගුණසේකර මහත්මයාගේ ආදරණීය සහෝදරිය තමයි ඇය. ඉතින් ඇයත් විශ්‍රාමික ගුරුවරියක්. මේ ගොවි සංවිධානයේ හැමදෙනාම ගේ අපි සුවිශේෂීත්වයක් දකිනවා. මොකක්ද මේ හැමදෙනාම රටට සේවයක් කරලා, කියන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයකින් සේවයක් කරලා විශ්‍රාම අරගෙන මේ ගොවි කාන්තා සමිතියට බැඳිලා අපේ කෘෂිකර්මාන්තයටත් ආදරය කරන්න පටන් අරගෙන, ඒ වගේම තමන්ගේ පුංචි ගෙවත්තක් පවත්වාගෙන යමින් විනෝදාංශයක් විදිහට මේ දේවල් කරගෙන. ඉතින් අපි හරි කැමති ඔවුන් එක කතා බහ කරන්න. මේ ගත වෙච්ච පැය ඇත්තරම ගත වෙනවා අපිට දැනුනේත් නැහැ. මොකද ඒ තරම් ඔවුන් ඉතාමත්ම සුහදශීලී විදිහට තමයි අපිත් එක්ක එකතු වෙලා මේ විදිහට කටයුතු කරන්නේ. හොඳයි, අපි දැන් කැමති විනීතා ගුණසේකර මහත්මියත් එක්ක කතා කරන්න. හොඳයි, විනීතා ගුණසේකර මහත්මිය අපිට කිව්වා ඉතින් මේ ගොවි සංවිධානයට එකතු වෙලා කටයුතු කරන්නේ කොහොමද එහෙම කියලා. දැන් අපි පුංචි දෙයක් දැනගන්න කැමතියි ඔබතුමියගේ. මේ දැන් අපි අජිත් ගුණසේකර මහත්මයා, ඒ කියන්නේ මේ අපේ බොස් කියලා තමයි යට කියන්නේ. ඉතින් ඒ කියන්නේ අපි බොස්. හැබැයි මේ සැරණක් නැහැ, සමහර වෙලාවට සැරයි. ඔබතුමිය මේ අපේ අජිත් ගුණසේකර මහත්මයාගේ සහෝදරියනේ. ඉතින් පුංචි කාලේ කොහොමද මේ අපේ අජිත් ගුණසේකර මහත්මයා, සැර කෙනෙක්ද නැති කෙනෙක්ද, කොයි විදිහ කෙනෙක්ද? යානම් සැර නැහැ. කවදත් දහම් පාසල් ගියා, දහම් පාසල් ගුරුවරේ ගොඩාක් බෞද්ධ ආගමට ලැබි. ඔව්, ඒ හින්දා වෙන්නේ නැති අද මේ වගේ තැනකට මේ ඇවිල්ලා ඉන්නේ. මොකද අපිත් වාසනාවන්තයි ඒ වගේ ප්‍රධානීක යටතේ සේවය කරන්න. මොකද ඇත්තරම කවදාකවත් අපිට මේ වෙනකම්ම හිත රිදෙන එක වචනයක්වත් කියලා නැති අපේ මේ ජාතික කෘෂිකර්ම තොරතුරු සංවිධාන මධ්‍යස්ථානයේ හැම දෙනාගේම ප්‍රශංසාවට ලක් වෙච්ච කෙනෙක්, ඉතාමත්ම හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. ඉතින් ඒ නිසා අපිට ඔබත් ඒ විදිහට දැනෙනවා. හොඳයි, අපි කැමති මේ ඔබ කැමති ගීතය මොකක්ද කියලා දැනගන්න. විශේෂයෙන් අපේ අජිත් ගුණසේකර මහත්මයා නම් ටිකක් සම්ප්‍රදායික ස්වභාවිත ගීතයට ආදරය කරන කෙනෙක්. ඔබ කොහොමද? නන්දමාලි මහත්මියගේ ගීතවල තමයි කැමති නේද? ඔව්, විශේෂයෙන්ම නන්දමාලි මහත්මිය, ඒ වගේම WD අමරදේව මහත්මයා, ජෝතිපාල මහත්මයා, මේ වගේ මේ ගායක ගායිකාවන් හින්දා තමයි අපේ සංගීත ශාස්ත්‍රය අදත් ඇත්තරම රැඳිලා තියෙන්නේ. ඉතින් අපි සූදානම් ඔබට දැන් අපේ ගීත කෝකිලාවිය කියලා කියනවා. එහෙමත් නැත්නම් නන්දමාලිනී කියලා කියන්නේ අපේ සංගීතය, අපේ සිංහල සංගීතය කියලා තනි වචනය සමාන කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඒ නිසා අපි කැමති අද දවසේදී ලන්ච් ටයිම් රේඩියෝ ඇගේ ගීතයකින් වර්ණවත් කරන්න.
නොසේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුවසේ තනියම කන්නම් නෙතට කඳුලසේ නෙත ළඟ ඉන්නම් මියෙන තුරා ආදරේ කියන්නම් මලට රේණුසේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුවසේ තනියම කන්නම් නෙතට කඳුලසේ නෙත ළඟ ඉන්නම් මියෙන තුරා ආදරේ කියන්නම් කේන්ද්‍රීය නොවන හෘද ස්පන්දනය ක්‍රොප් ක්ලිනික් පස්වරු දෙකත් තුනත් අතර කෘෂි FM චැනල් කරන්න ගොවි මහතුනි ඔබේ වගා බිම සේනා දළඹු හානියෙන් ආරක්ෂා කරගන්න මෙම උපදෙස් පිළිපදින්න. නිර්දේශිත කෘමිනාශක පමණක් යොදන්න. වගාවට නයිට්‍රජන් පොහොර වැඩිපුර යොදන්න එපා. යාය එකට වගා කරන්න. වගාව නිරන්තරයෙන් පරීක්ෂා කරන්න. ආසාදිත භෝග අවශේෂ ගොඩගසා පුනුස්සා දමන්න. අස්වනු නෙලීමෙන් පසු වගා භූමිය ගැඹුරට සේසාන්න. හැකිතාක් ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමවලට යොමුවන්න.
වැඩි විස්තර සඳහා 19-20-081-2-388-316 දුරකථන අංකයෙන් ගන්නෝරුව පැලැටේ සංරක්ෂණ සේවය අමතන්න. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පණිවිඩය www.krushiradio.lk. ෂා, අද නම් සීසි මිස්ගේ සාරි හරිම ලස්සනයි. බැංගල් එකත් ඒකටම මැච්චන. බලන්නකො මිස්ටර් පෙරීරාගේ කොණ්ඩේ. ආයෙම ඩයි කරලාද කොහෙද? මේ කෑ ගහන්න එපා. ඔන්න පටන් ගන්න හදන්නේ. මොකක්ද? ඇයි දන්නේ නැද්ද? හැමදාම දවල් 1 ඉඳලා 2 වෙනකන් කුෂේප් එම්මේ කියන ලන්ච් ටයිම් රේඩියෝ. ඕපදුප නවත්තලා හමුද දවල් 1 ඉඳලා කුෂේප් එම්. කුෂේප් කට හිර වුණු අකුරු ඉලක්කන් සංස්කෘතියේ නිදහස් පැය. ලන්ච් ටයිම් රේඩියෝ. ඔබ ලන්ච් ටයිම් රේඩියෝත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් අද පන්නිපිටියේ රත්මල් දෙනිය කෙත්තගෙන කාන්තා ගවි සංගීතානේ ආදරණීය හිතමිතුරන් එක්කනේ අපි එකතුලා මේ වැඩසටහන කරන්නේ. හොඳයි. අනුෂා මහත්මිය, දැන් ඉතින් අපිට සමු අරගෙන යන්න කාල වේලාව එළඹිලා තියෙනවා. මොකද දවල් 1 ඉඳන් 2 වෙනකන් විතරයි මේ මැදිරිය අපිට බාර වෙලා තියෙන්නේ. ක්‍රොප් ක්ලිනික් කියන අපේ ඊළඟ වැඩසටහනට අපිට මැදිරිය බාර දෙන්නට සිද්ධ වෙනවා බුද්ධිකාට. ඉතින් ඒ නිසා වුණ බුද්ධික ඇවිල්ලා තිනවා මේ වැඩසටහන ඉවර වෙන්නේ කොයි වෙලාවෙද කියලා තමයි බලාගෙන ආවේ මැදිරියට. හැබැයි මේ එයාටත් මේ දැන් වැඩසටහනේ විවිධත්වය නිසාම මේ වැඩසටහනට ආදරේ හිතලා තියෙනවා. ඉතින් ඒ නිසා වුණ අපිට තාක්ෂණයෙන් ගොඩක් බුද්ධිකා උදව් කරනවා අද දවසේදී. ඉතින් අපි බුද්ධිකාට ස්තුතියි කියන ගමන්ම අපි කැමති අනුෂා මහත්මිය මේ අපිට දැන් අද දවසේදී මේ වැඩසටහන සාර්ථක කරගන්න ගොඩක් උදව් කළා. ඉතින් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපි මැදිරියට පැමිණීම ගැන. ඒ වගේම තවත් දවසක අපිත් එක්ක එකතු වෙන මේ විදිහට ඉන්න කියලා ආරාධනා කරනවා. මම පොඩි අවස්ථාවක් මම ඉල්ලනවා. මේ අවස්ථාවේදී ඇත්තටම අපි හිතුවවත් නැති දවසක, හිතුවවත් නැති මොහොතක අපිට මේ උදා වුණු අවස්ථාව අපිට ගොඩාක් වටිනවා, ගොඩාක් සතුටුයි. ඉතින් ඇත්තට මේ කෘෂි රේඩියෝ ආයතනයටත් මේ ආයතනයේ වැඩ කරන සියලුම කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් විශේෂයෙන්ම ඔබතුමියන් දෙපළට විශේෂයෙන්ම අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා අපිට අද මේ ලබා දුන්න අවස්ථාවට. ඉතින් නැවතත් අපි ඔබත් සමග එකතු වෙන්න ඇත්තටම ඇඟිලි ගැන ඉන්නේ. ඒ තරම් සතුටක් ලැබුවා අපි මේ අද ලැබුණ අවස්ථාවට. ඒ නිසා ගොඩාක් මේ හැම දෙනාටම ස්තුතිය ප්‍රකාශ කරනවා අපේ කෙත්තගෙන කාන්තා ගොවි සංවිධානය සියලුම දෙනා වෙනුවෙන්. හොඳයි. ඒ වගේම ඔබේ ගොවි සංවිධානය දිනෙන් දින දියුණු වෙන්නට කියලා තොන්න අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අපි ඔබෙන් ඉල්ලන්නේ මේ අද ඔබ මේ ලබාගත් අත්දැකීම, ඒ කියන්නේ කෘෂි තොරතුරු සංවේදන මධ්‍යස්ථානයට ඇවිල්ලා, ඒ වගේම අපේ ගන්නෝරුව කෘෂි තාක්ෂණ උද්‍යානය නරඹල මේ ගත අත්දැකීම ඔබේ සංවිධානයේ අනෙක් අයටත් ඒ විදිහට බෙදලා දෙන්න, ඒ වගේම මේකේ තියෙන වටිනාකම ගැන තවත් පිරිසක් දැනුවත් කරන්න කියලා තමයි අපි ඔබෙන් ආදරයෙන් ඉල්ලන්නේ. අද ලන්ච් ටයිම් රේඩියෝ තුළින් අපි සමරගෙන යනවා. ඔබට සුබ දවසක්. Thank you.
වෙන කිසිවෙකු දකින්න දෙනුවනට ඉඩක් නැහිනි. පෑයාටකට හිරවුණු අකුරු ඉලක්කන් සංස්කෘතියේ නිදහස් පෑය. Lunchtime Radio. ගහකොළ අතරේ හුස්ම හොයන රේඩියෝ යාත්‍රිකයා. www.krushiradio.lk.